දීර්ඝ කාලයක නිහඬියාවකින් පසු යාල් දේවිය නැවතත් සිය ගමන් ආරම්භ කර තිබෙනවා. අද දින 10:10 විශේෂාංගයෙන් අප තීරණය කළ මේ ගැන ඔබට සවිස්තර වාර්තාවක් ගෙනේ. උතුරේ හා දකුණේ ජනතාවගේ ආගමික හා සංස්කෘතික සහජීවනයේ ප්‍රබලතම මූර්තිය වූ යාල් දේවී දුම්රිය වසර 30ක් තිස්සේ පැවති LTTE ත්‍රස්ත ක්‍රියාකර්තෘත්වයෙන් නවතා දැමුණත් මේ වන විට එය මෙලෙස නැවතත් සක්‍රිය වී තිබෙනවා. ගෙවි ගිය දින 12ක කාලයකදී මෙම දුම්රිය ප්‍රවේශ පත්‍ර අලවියෙන් ඉපයූ ආදායම රුපියල් කෝටිය ඉක්මවීමම උතුරේත් දකුණේත් ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා වඩාත්ම අවශ්‍ය වන්නේ යාල් දේවිය බවට සනාථ කර අවසන්. යාල් දේවි පොරද මියවන් සන්තෝෂමයි ඉරකදු. පළවෙනි වතාවට යන්නේ මේක යන්නේක ලේසි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සුන්ට වැඩි වෙලාව ඉන්න ඕන නෑ. 5 or 6 hours time we can reach to Jaffna. Appreciate the service. Very happy to get a chance to go to Jaffna and make friendship with all nations. Devanwanse apiwa mæwwe we are all same. Jati bheda balanne aagam bheda balanne chelidunama sahodare wage indai avasaye nisai mama me yapane gamanata yanne. මෙම වාර්තාගත ආදායමට ගල්කිස්සේ සිට යාපනය දක්වා සම්පූර්ණ ගාස්තු, අතරමැදි දුම්රිය ස්ථාන සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තු හා කලින් ආසන වෙන්කිරීම වෙනුවෙන් අය කරගන්නා ගාස්තුද ඇතුළත්. පසුගිය 21 වනදා සිට කලින් ආසන වෙන්කිරීම සඳහා කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර එදින රුපියල් 138ක වාර්තාගත ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව ලබාගත් බව දුම්රිය වාණිජ අධිකාරී GWS සිසිරකුමාර මහතා අද දෙරණ කළ විමසීමේදී සනාථ කළා. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී ඒ විජය අමරතුංග මහතා පැවසුවේ දෙසැම්බර් මාසයේ වන විට මාතර සිට කංකසන්තුරේ දක්වා වූ දීර්ඝතම දුම්රිය ගමන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවයි. අපි බලාපොරොත්තු නොවුන පිරිසක් දුම්රිය ගමන් කිරීම සඳහා පැමිණලා තියෙනවා. ඒක ඇත්තෙම අපිට මේ තරහා තියෙන අභිගෝගයක්. හරි අපි හිතුවේ නෑ මේ අවස්ථාවේදී මෙච්චරම එකපාරට ඉල්ලුමක් වෙයි කියලා. අපි 13 වෙනිදා පටන් ගත්තේ දින 10කට ලක්ෂ 80ක පමණ ආදායමක් ලැබිලා තියෙනවා. මේ ඉල්ලුමේ කොහොමද ඊළඟ වර්ධනය කොහොමද අඩුවීමක් වෙයිද කියන එක තමයි මේ දවස්වල අපි අධ්‍යයනය කරන් යන්නේ. මාතර සිට කංකසන්තුරේ දක්වා යන දුම්රිය ගමන සම්පූර්ණයෙන්ම අපි මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.